ත් ඔබ හැම දෙනාටම. සදැහැවත්න්නේ සද්ධර්මය ආසන්නට ප්‍රිය කරන එවගේම ධර්මයානුව ජීවිතය හැඩගස්වාගන්නට ප්‍රිය කරන පෙන්වත් ඔබ වෙනුවෙන් බෞ්‍යය අරුපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දාදිිනේකම ලෝපුරා විසිරුවාහරින සසරින් නිවනට ධර්මදේශනා මාලාබේ තවත් එෙක් උතුම් වූ සද්ධර්ම දේශනාවක සමාරම්භේස්තනටුවන් කරනටයි මේ සුධානව. සුපෘරදු පරිදි දේශනාව මෙහෙවීම සඳහා මෙඋතුම් දම්සභහමණ්ඩ පේට වැඩමවා වැඩ සිටින, කාපොලෙස් ්‍රේ සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උබය විහාරාදීපති කම්මට්ටානා චාර්ය පූජනීය තපවනේ අරිය දජ අපේ ගෞරවනීය පින් වත්වාමින් වහන්සේ අප හැම දෙනාමෙක්ව සාධනාධ පාත්වමෙන් නමස්කාරපූරකව දම් සභහමන්ඩ පේට පිළේගානිපෝ. සාධෝ සාතෝ සාතෝ. සදැවත්න්නේ මේ උතු මූ සදධරම දේශනාව සැදැහැති ඔබවෙනුවෙන් ලෝපපුරාස්සන්නන්නේ විහෙදනය කරන්නට. අද තින දයිකත්වයගෙනටයතු කරනවා ඕස්ට්‍රෙලියාවේ මෙල් බන්නුවර පදිංචි ජගත් ගුණ තිරක මහතා ඇතුළු පවුලේ සමත් සුනිල් කුමාර යකුපිටිය මහතා ඇතුළු පවුලේසිියලු දෙෙනා විසිෙන්. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කද දම්මසවනකාලු අයංබදන්තා දම්මසවනකාලු අයංබදන්තා දම්මසවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වුවත්නි පින්න්නස් සියලු දෙනාම ඒකරාශ්චි වෙලා බලාපොරොත්තයෙන තම තමන්ගේ අරුණු කීපයක් ිෂ්ට සිද කරන්න ඔතුම් මූපින් කමක් තුළින් එ ධර්මස් ධානම පින් කමක් තුළින් තමුණු ධර්මය ශ්‍රවනය කරන ගමක් සියලු ලෝකවී අයට ධර්මය ශ්‍රවනය කරන්ට ඩ කඩ සලසලදීලා ත් ස්ට්‍රලිය ල්බ දායකත දරන්න ස්ට්‍රලියාවගේේ මෙල්බන් නවර පදිංචි ජගත් ගනත් තිලක මහතා ඇතුළු පවුලේ සැමහා සුනිල් කුමාර මයොක පිටිය මහතා ඇතුළ පවුලිසිියලු දනාවිසින් තමයි පංකම ්‍රතායකත්වය දරන් අපි මේ ධර්මදේශනා මාලාවක් සිද්ධ කරන්නේ දීරිග කාලයෙක් හිඳලා ඒ කාලය තුළ පී සප්ත විසුද්ධීන්ගෙන් තුනක් දේශනා කළ අස ගිය සති අපි ආරම්භ කළේ කංකා විතරණ විශුද්ධි කංකා විතරණය විුද්ධි කැ සැක නැති කර ගැනීම එන් පිරිසුදවීම අපි සෑම දෙෙනකොටමත් සැකයක්ති නවා අවිශවාසයක් තියන විමති යක්තියෙනවා එ සැකය වීමති අවිශ්වාසය නැතිකරගැන්ට තතාගතයන් වහන්සේ අපට දේශනා කළේ තාමත්ම නිවරදි මාර්ගයක් වෝ කංකා විතරණ විුද්ධි එක දේශනාවක් පසුගිය සතිය සිද් කළා ඇතන් අප නැවැත්තිවේ ජීවහා ප්‍රසාධ රූපය පිළි බඳ දැන් ආරම්භ කරනවා කාය ප්‍රසාධ රූපෙන් කායකිව සරීරිට ප්‍රසාද කිවේ පෙර භහවේ හොඳට හිටිය ආකාරයට එකයන්නේ සිත හැසිරි චාකාරයට යහපත් ආකාරයට සිත හැසුරුනානං පෙරබහවේ එ අනුරූපව අපේ කාය ප්‍රසාධරූපය සකස්සුුණ සරීය සරීරය කාය ප්‍රසාදරූපය කෙල කියන්නේ සතර මහා දහත්තුන්ගේ හැඩිය සතරමහා දහත්තුහේ ව සුද්දාාශ්්‍රක කලාප්පය තමයි ශරීරයේ සියලුම කොටස් නිර්මාණය කළේ සෑ කොටසක්මය මේ සතරමහා දහත්තුන්ට දැනෙන්නේ වර්තමාන සීත උෂ්න දෙක. වෙන දෙයක් ගන්න පෙහේ. ඇහෙන් දකින්නේ රූප කනෙන් අහන්නේ සබ්ද නාසයෙන් දැනගන්නේ ගඳ සුවන්ද දිවෙන් දැනගන්නේ රස්සය ශරීරයෙන් දැනගන්නේ පහස සීතඋෂ්න දෙක සීත උෂ්ණ දෙක කියන්නේ සතරමහ දහතු ශරීරය කියන්නේෙ සතරමහා දහතු අපි මේ කතා කරන්නේ කෙනෙක්ග ශරීරයක් ගැන නෙමි කෙනෙකුත් නෑ කෙනෙක්ගේ සරීරයකුත් නෑ කෙනෙක් ගැන කියන්නේ සම්මුති වචනයක් සරීරයක් කියන්නේ සම්මුති වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය දැනගන්න පරමාර්තය දකගට ධර්මය අවබෝධ කරගණ්ඩනං පරමාර්ථය දක ගණ්ඩෝන ලෝකය දැනගඩ ලෝකය තුළ ශරීරයක් ගැන කතා කරට සීතවෂන ගැන කතා කරට පරමාර්තය ගැන පරමාර්තය දැක ගණ්ඩනං සරීරයක් ගැන කතා කරන්න බැහෙඇයි ශරීරයක න්න සුද්දස්ටක කලාපේට පටවී අපෝතේචෝවාෝ වර්ණ ගන්ද රස ඕෝචා මෙ සරීර පුරාතින් ඒ සුද්දාාශ්්‍රක කලාපිටි කැනෙ රූප කියලා මේක ප්‍රසාධරූපයක් ඇයි ප්‍රසාධ රූපයක් කියන්නේ ප්‍රසාධරූප කියන්නේ පෙරබවේ හැසිරි චාකාරයට සකස්සෙච්ච හිදා. පෙරබවේ හැසුරුණු ආකාරය කොහෙද සිතේ සිතේ පෙරභාවේ හැසුරුුණානා යම් ආකාරයක් ආකාරයට තමයි මේ සතර හදහතු හෙවත් සුද්දාාශ්ටක කලාපෙහෙවත් සම්මුති වචනය කතා කළො ශරීරයේ සකස්සීම එක හැඩය පැවැත්ම එක විනාශය තීරණය කළේ කවුරු කියල දෙහිතයි පුච්චලෙක් නෙමේ. අපි මේ පරමාර්ථ දේශනා තුළ පුච්චලෝ ගැන කතා කරන්න නැහැ කෙනෙක් ගැන කතා කරන නැහැ සත්‍යය ගැන කතා කරන්නේ ජීවයක් ගැන කතා කරන්නේ ලෝකය ගැන කතා කරනකොට එහෙම කතා කරන්න ලෝකයේ දැන ගන්් පරමාර්තය දැක ගන්් ධර්මය අවබෝධ කර ගණ්ඩ ඔන්න ච්‍රරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගඩ ඔන්න පරමාර්තය දැක ගන්ට තර පරමාර්තය ගැන කතා කරනකොට ශරීරය කියන්නේ සුද්දස්්‍රක කලාපේට ආපෝත්් චේචෝවායෝ වර්ණ ගන්ද රස ඕෝජා ඒ පටන්ගෑන්ම එක පැවත්ම එක කාලය අවසානය තීරණය කල්ල තියන්නේ පෙර සිත හැසිරරි චාකාරයටයි පෙර සිත හැසිරි චාකාරයට කියන්නේ චේතනා හැවත් කර්ම කියලා චේතනා ගොඩනැගෙන් චේතනාකි සිතුවිදී සිතුවිලි නිකම්ම සිතුවිල නෙමී බලවත් වෙච්ච සිතුවිනි බලත් සිතුවිලි වලට කියන්නේේ නාම ධර්ම කියලා. අප විිට්ටිවි සුද්දේද හොඳට පිරිසිදු කරගෙනාව දිිට්ටි විසිුද්ධියය පිළි බාන්ධව ධර්ම දේශනා විසි ගණනක් තියනවා. ජනවාරි මාස්ස සේන්දල දේශනා කරගෙන අප ධර්මදේශනා මාලාවෙන් ධර්ම දේශන විස්සි ගණනක් තියනවා දිිට්ි විසිුද්දිය. ඒක අපි හොඳටම පැහැදිලි කරගත්තා නාමරූප දෙකක් මයි තියෙන්න කියලා. දේශය කරුණු අපි විභාග කරා. දෙශය එක කරුණු පරිීක්ෂා කළා දෙශයක කරුණ අපි විමස්ව එක එක බෙදල්ල වෙන් කල්ල හොඳව පරික්ෂා කළ අපට හෝනේ කරුණු දෙකයි. සිතයි රූපයි සිතහා සිතුවිලි ඒවට කිව නාම කියලා මේ ලෝකයේ අනිෙකු සියලුම දේවල් සතර මහ දහතුවත් රූපයි ලෝකේ ච්චරයි තියෙන්න්නේෙ දෙයි නාමංච රප සබසෝ නම රපස්මින් හ ම සියල්ල නම රප දෙක තුළ පනවන එන අපි චතුරාර සත්‍යය හොයන්ටත් න නම රූප දෙක තුලින් ඇයි ලෝකේ තියනෙ ්චරයි. එම් පෙරභාව අප එස් සිත හැසුරු නාකාරයක් තියෙනවා. ඒ කර්මවඩ චේතනාහෙවත් කර්ම. චේතනාහෙවත් කර්මවලට කියන්නේ නාම කියලා. ඒ නාම ධර්මයන් එස්සිතු විලි ශරේරෙන් නැමැති රූපධර්මහෙවත් සතර මහ දහතුන්ගේ හැඩිය නිර්මාණය කළ එනි සාතමයි කෙනනෙක් ලස්සන කෙනෙක් කවලක්සන කෙනෙක්ග අතක් නෑ කෙනෙක් අත්් දෙකමනේ කෙනෙක්ග කකුලක් නේ කෙනෙක්ගේ කකුල් දෙකමනේ කෙනෙක්ග අතපය හතරමනේ කෙනෙක්ග කොන්ද පැත්තට ගිල් ඇද වෙලා කෙනෙක්ගෙ බෙල්ල පැත්තට ගිල්ල ඇද වෙලා කෙකොට චීවිත කාලයෙම නැක ඉඩ බේ තුනටය පණනේ සුසුම්නාව කඩලා කෞද්දෝවකිරවේ. කෙනෙක් ලස්සනටවෙලතින කෙනෙක් කවලක්ෂණ කල්ල වලතිීනවා. සත්‍ර මහදාතුන්ගේ පැවැත්මැන සරීරය කියැන සත්‍ර මහදහතුන්ගේ පැවත්ම ඒක මාස දෙහකට හදලේ වලතිීනවා. උපදිනකොටම විනාශස වන්නඩ හදලේ වලතිීන. සතින් විනාස්ශය වන්න හදලේවෙල තින. විනාසෙන්ට හදල තු දකති නැති වෙනවානට මාසි සති හයමාසිෙන් මේක විනාශය හදලේ වලතිීන අවුරුද්ධෙන් අවුරුදු පහදහය පහළ විශ්සතිය හතලිය අසු අනුවට සදලෙවලතිීන පුච්චලෙක්න මේ හදලේ වලතිීන් සතරමහදහතුන්ගේ හැඩයක් සතරමහදහතුන්ගේ කාලයක් සතරමහදාහතුන්ගේ පැවැත් මක්කා සතරමහදාහතුන්ගේ විෙනශසයක්. මේ පටන්ගැන්ම හා පැවැත්ම මේ හැඩය මේ කාලය මේ විනාශය කෞද්ධ තීරණය කළි පෙරභවේ සිතහැසිරි චාකාරය තීරණය කළි. පෙරභවේ සිත හැසුරුනාාද හොඳ පැත්තට අවුරුදු වස්සුව යනුවයි මේ සත්‍ර මහධහතවේ වස් සුද්දාශ්්‍රක කලාපය පැත් හොඳවට පවතින. එතකට රෝගා බාදත් අඩුි හදිසියා අතුරුවන්තරත් අඩුහි අනතුරුත් අඩි සමහරායගේ අවුරුදු විස්සෙදි කකුලක් කැලෙනවා. හැබැයි අපදිලයිෙ සිටු මැදුරුවක රජ මාලිගාවක මහමන්දිරේක එ සකස්සලාතියනෙ සත්‍රමහදාාතුන්ගේ හැඩ සභාාවය. හැබැයි ඒ කවුදු විස්සෙදි එක කඩනවා එම නැත්ත දෙකම කඩලා එතනේ ද ජීවිතය තියනකම්ම ඒ සතරමහදාහතුන්ගේ විකෘතිතාවේ නිසා යරෝධ පුටයනවා දෙකලා නැත්ත. ඒ සබහවැට පත්චෙලුවේ කවුද. අර පෙරභාවේ හැසිරිච්ච සිතයි එ සිතටකිවා ඒ සිතේ හැසිරි චාකාරයට කිව කර්ම කියලා දැඟෙන කර්ම කියන්නේ සිතු විලිහෙවත් නාමධර්මයක් ඒ නාමධර්මයන් විසින් මේ රූපධර්මයන් පාලනය කරනවද අලුත නිර්මාණය කළේ ඒ සිතු විලිහෙවත්ේ නාමධර්මයන් නිසා මේ සතරමහදහතුන්ගින් සභාවය දළුත නිර්මාණය කළේ හතක් නැතිකල්ල දෙකම නැති කල්ල කකුලක් කකු දෙකම නැති කල්ලා හතරම නැතිකල ලැද්ද කරලා නැද්ද වලති. අම්මයි තාත්තා හොදට ඉන්ද්‍රියන් සම්පූර්ණයි දරු අංගවි කළයි ඉන්නවද ඉන්න මහංගෙන ොගෙද. ල්යි ලකට එමයි ලෝක එක දොට කෞදේ ක හෙද අම්මයිතතාතයි හදා ගත කෞ දී ත අම්මයිතායි මානසික විින්ඳ බනවාන චීවිතේ තියනකා කොහම දනේ ඕක පෙර බහවෙේ කාග කවු හරි පුච්චලය හුඩ ගැහ්වා එක කොන්ද කැඩෙඩ ගෙහවා එක කකුලාා කැඩෙන්ඩ ගෙහවා එක අතක් කඩෙඩ ගෙවවා එම වෙන අදනැ වෙනවා මේ භහැවේ උපදි නොකටම කකුල නෑ. එ අතක් නෑ. ඒන සතරම අදහතු කඩ ඇවලති.ඒ පෙරභවේ සිතුවිල්ල දේශ සහගත සිතුවිල්ලක් අතර ගත්ත පොල්ලා පොල්ලෙන් ගැහවා කැඩුවක් කකුලක් කැඩුව අතක් දැ මේ භහවේ එනොකොට මොකද වෙලති. එ සිතුවිල්ල නිමේද මේක නිර්මාණය කළේ. එතම චේතන හම්භික්වේ කම්මන් වදාමි කිවේ. මහන නිම චේතනාව කර්මයවය පනව. කර්මය කියන සිතුවිල්ලක් සිතුවිල්ල බලවත්ච්ච තැනේ අතට ආවිධයක් ගත එක වෙඩි තිබ්බා. පපු විදගෙන ගියා ඒගා බවේ උපදිනකොට හාටික දුරවලයිට හුස්ම ගඩබේ. සතියක්කින්නවා සතියෙන් මැරනවා දකල නෙත්. උපදිනකොට මැටල ඩොක්ට. ස්ලකන මේගේ හාර්ටික දුරල උපත්වීම කියලා නැත්්ද. එ. ඩි කියල දරල කරල විනාස කරන එතට යාට ඉඩබේ සතාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රාණගාත කසලය යමෙක් කරනවන එ උපදිින්ඩවනේ නිරේ මනුස්ස ලෝකෙට අවත් අඩුවේෂෙන් මරන ද හරි එකක පුච්චලයෙක් මැරුණද මේ සද්‍රමහ දහතුන්ගේ හාට් එක කියන්නේ සත්‍රමහ දහතුන්ගේ සකස්ච්ච දෙයක් එක කාලය තීරණ කලි කවද. හටගැන්ම තරය කළේ කවුද එක පැවත්ම තීරණය කළේ කෞද එක විනාශය තීරණය කළි කවුද. පෙරභවි චේතනයිවත් කර්මය.ඒ කර්මයකන සිතුවිල්ලක් සිතුවිල්ලටිකන නාම ධර්ම කියලා සිතහා සිතුවිලිකයන නාම ධර්මය. දැන්ඒ පෙරභවේ ඒ නාමධර්මයන් බලවත්ච්ච නාම ධර්මයන් වර්තමාන භවේ සතරමහා දහත්ව ත්‍රූපධර්මයට ප්‍රත්්‍යයද ප්‍රථ්‍යයකන උපකාරයි පිහිටයි. ල හැද න පුච්චලය ගැන කතා කරන්නේ සත්ත ගැන කතා කරන්නේ ජීවය ගැන කතා කරන්නේ එම දැල් ලෝකන සම්මුති එදාගැ පුච්චලැට ජීවහැටටෙනෙක් ැට සමුති ලෝකය එකයි මංකිවේ ලෝකය දැන ගන්න අර්මාර්ථය දෙක ග ධර්මය අවබෝධ කරන්නන ලෝකය දැන ගට සම්මුති ලක ීපත් මේ මගේ මහත්්‍යය මේ මගේ පුතුනුවන් මේ මගේ දුවනියය මේ මගේ මෑනියෝ මේ මගේ පියාන සම්මුති ලෝක. හැබැයි මවකුත් න පියකුත් නෑ ස්වාමිකුත් නෑ භාරයාවකුත් නෑ දරුවකත් න දුවනියකුත් න පුතුන කෙනෙකුත් නෑ නමරූප දෙකක්තිය සිතක් සිතුවිලිතියන එයන සකස්ච්ච සතරමහා දහතුන්ගේ හැඩයක් තියනවා පිළිගන්නනොදීක් තේරනද ං කියීනක. ගැරු ඉටම තේරුම් ගන් ඩොස්සාගන්ට පුච්චලෙක් නෑ අපේ සිතුවිලි විසින් නමේද මේ රූපධර්මයන් වන්නේ. වාඩිවෙන්ඩකි වෙසිත නෙමීද. අද මේ දේශනාවට එන්ඩකි වෙසිත නෙමීද. හැ සිතට එඩ බැහැ. ඒ සඳ උපකාර කර ගත්ත සතර මහදහතුය වස්සරීරය නැද්ද සිතට එඩ බැහැ එනම් ද සිතහා සිත විලි හා සතර හදහතුන්ගේ ක්‍රියාවක් නමේද තිී? ද්ල ලෙද දැ දේශනවාවසානය නැකටින්ද නැගටි ැන සිත එියට න්න සිත ගෙදර න්න ැ සිත හැබැ සිතට න්න බේ ඒ සඳහ ක්‍රියාත්මක වෙන්නේ මේ සතර මහගහත් සුද්දාාශ්‍රක කලා පැක්‍රාත්මක වෙන්න එනම් පෙරභව සිතහා සිතුවිලි විසින් මේ ශරීරය නිර්මාණය කළයි ඔව එක හැඩිය නිර්මාණය කළයි සතරම ධාතුගේ හැඩිය පුච්චලය කදලනෑ එක කාලිය තීරණය කලා පැවැත්ම හාවසානි තීරණය කළේ කවුතිය පෙර භවේ චේතනාවයවත් සිතු විල්හෙවත් ඒ නාම ධර්මය ඒ නාම ධර්මය සතර මහ දාහතු නැති රූප ධර්මයට පලත්වේ එද වට හේතු බුදුරජන් වන්ේ දේශනාය කරන්න මහනිනි මෙසිියල හේතුන්ගේ හටගන්න සියල්ල හේතුන්ගේ නිවන්න හැර අනිකු සියලුමදේ හටගන්න හේතුන්ගේ එහෙනම් පෙරභවේ සිතුවිලි හේතුන් නැද්ද මේ ශරීරයේ හැඩිය හදන්ඩ හේතුුණ එතුට පෙරභවේ සිතුවිල්ල හෙවත් චේතනනාහවත් කර්ම්‍යන්නේ නාම ධර්මයක් ඒ නාමධර්මයටත් හේතුවත්තිේනවා ඇයි සියල්ල හේතුන්ගෙන්න්නේ හටගන්න ඒ කර්මවලට හේතු අත්තියවා කර්මවලට හේතුවතයි අවිද්‍යාව නොදන්නාකම නොතේරෙනකම නොවැටහීම මුලාව රැවටීම අනවබෝධයනිසා අපි කර්ම කරනවා. අවිද්‍යා අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල ඒකැන්නේෙත් නාමධර්මයක්. අවිද්‍යාවටත් හේතුවත්තිනවා. එමකත් ආශ්‍රව කාමාශ්‍රව බවාශ්‍රව දි්‍යයාශ්‍රව ආශ්‍රවකිවෙමකේටද සන්දරාගේට. දර මත් තාව චන්දය කියන්නේ කැමැත්ත රාග කියන්නේ ඇලෙනවා එනම් චන්දරාග ැනෙ තන්නාව තන්නාවැන සිතු විල්ලක් තන්නාව කොහෙද හැදන්නේ පටන්ගන්නේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කොහේද සිත සිතු විල්ලක් විතරයි චන්දරාග හෙවත් ෘෂ්නාව නැමති සිතුවිල්ල හිවත් ඒ නාමධර්මය අවිද්‍යාව නැමති නාමධර්මයට ප්‍රත්තිය වෙන උපකාර වෙන අවිද්‍යාව නැමති නාධර්මය අ චේතනාහෙවත් කර්මවලට උපකාර වෙන ප්‍රත්තිය වෙන දැන් ඔන්න හේතු අහුනාපිට පෙරබව හේතු කිය අදේතුකට තන්නාව පෙරබවි තිබ්බා නැති භත ති බහින්ද තම මේ භවේටාව නැත්තයි පෙර භව තන්නාව සම්පූර්ණය සේකලාන මේ භවට නමද බදුරජාණශ දේශනා කරන්න මේ සංසාර ප්‍රවෘතියටකම හේතු අයි තෘෂ්ණාව එකසි අටාආකාරයක් තිීනව තන්නාවි කාමතන්නා බවතන්නා විභවතන්නා ඒ අතීතවර්තමාන නාගත ඇ වඩ තුහරක් තුන නමියයි ඒ ඇස කණ නාසිය දිවශරීරය මනසකින හයි රූපතන්නා සබ්දතන්නා ගන්ධ තන්නා රසතන්නා පොට්ට බ තන්නා දම්ම තන්නා නමර කයපන සතරයි අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක එකසි අටක් තියනවා සිත හැසිරෙන ආකාර එක අට ආකාරයක් තියෙනවා. මහනි ඒ එකසි අටආකාරය නිවීමමයි නිවන මේ එකසි අට ආකාරයෙන් නිවීම මයි නිවන ිට ඕන ද සසරදෝන නිවනද නිවනන දෝන එ නිවාගණඩනම් මකදද කරන්න ඕ තන්හාාව නිවන්නේ තාව අවසානය නිවනයි තන්නා අවසන්න යසනි වෙනවා තන්නාව අවසන්න කන නි වෙනවා එට තන්නාව කියන නමධර්මයක් නිවෙන රප ධර්මයක් අවසානං නාසේන වෙන නාසේ කියන්නේ සුද්ධාශ්‍රක කලාපයයි ඒකන වන්නේ නම් තන්හාාව නිවාන්ටයි අයින් කරන්නටයි. දිව කියන්නේ සතර මහාදහදු තන්නාව කියන්නේ නාම ධර්මයක් ඒ නාම ධර්මය අයින් කොළොත් නැවත දිවක් කටගන්නේ. ශරීරය කියන්නේ සතර මහාදහතු සුද්දාශ්‍රක කලාපේ එක සකස්කළේ තෘෂ්ණාව මෝලික වෙලා තන්හාාව අවසන්නං ශරීරයණ වෙන. මනසට ක්‍රියාත්මක වවෙන්න බහෑ එ මනස ක්‍රියාත්මකවෙන්නේ අවිද්‍යාතන් ුඩ අවිද්‍යාවයි තන්නාව යම් කිසිගෙන කොට තියෙනවන කර්ම කරනවා. කර්ම කරනවන උපති භවයක් හැදෙනවා එයි කර්මවලට විපාක විදින්ඩඕනි විපාක විඳින්න සකස්වෙන්නේ පුච්චලයක් න මේ සත්්‍යයෙක් න මේ චීවයෙක් නම සත්‍රමහතාතුන් කි භවේ හැඩිය හදැ. චන්දරාගේ හෙවත් තන්නාව කියන සිතුවිල්ලක්නේ හොඳයි මේ සිතුවි ලයින් කොරොත් අවිද්‍යා බවසන් එක නාමධර්මය අවසන් නාමධර්මය නාමධර්මයයට පකාරවෙන තරේ අවිද්‍යාව නමති නාමධර්මය කර්මනඇමති නාමධර්මයයට පකාරවෙන එත ර අතීති හේතු කියද අති ති තියෙන තන්නාවක හේතුවක් අවිද්‍යාවක හේතුව අ කර්මක හේතු විතරන්නේ තවත් හේතු එද ස්සිිය පෙරබා තිබා හේතු එදදා ස්පන්සිීය තවත්තිෙන හේතු දහයක් ඒමන ඒදස කුසල් දස කුස එතන දහයි විස්සත් තියන ද මෙතන තහවයි අවිද්‍යාවයි කර්මයි එතනත් න එදදා ස්පන්සි තවත් හේතු තියෙන ඒමන කෙෙ කෙෙස් එද ස්පන්සිය තිය සියල්ලම හතුම සංසාර් ප්‍රවෘතියට බුදුරජාණන් වහන්සේ අවසන් කළේ ඉස්සල්ලාම මොනාද කෙෙ කේස පරි නිර්වාණය ට පස්සේ ස්කඳ පරි නිර්වාණය ස්කඳ පංචක හැදැන්නම කෙස් නිසා එතර කෙලෙස් කියන්න සිතුවිලිඒ සිතුවිලි වල බලවත් බවෙ සිතුවිලි වල බලවත් බව කර්ම ඒම් කෙලෙස් නිසා කර්ම කරවා කර්ම නිසා පාකවිජන. විඳන කෙනෙක් නැහැ. අ සතරමහධාතුන්ගේ හැඩය ස්භහාවය කාලය අවසානය තීරණය කරනවා. එන නාමය නාමයට ප්‍රත්්‍යය වෙනවා එකන තන්නාව නැමති නනාමධර්මය, අවිද්‍යාව නැමති නාම ධර්මයට පකාරවෙනවා ඒ අවිද්‍යාව නැමති නාමධර්මය කර්ම නැමති නාමධර්මයට පකාරවෙනවා. ඒ සතර මහධාතුන්ගේ හැඩේ හදනවා. ඇතකොට හේතු ප්‍රත්්‍යය, යන උපකාර ධර්මය ඒ සතර මහදාාතු ව සුද්දශ්‍රක කලාපයයි එයින් උපහ එකත් තමයි ශරීරය ද ශරීරය මගිද කාගිද නිවැරදි වචනය තමයි හේතු ප්‍රත්ථය ප්‍ර්‍යපන්නය බුදුරජාණන් වහන්සේ දහම දේශනා කළේ හේතු පල න්‍යාය ඉදිරිපත් කරලා යම් තැනක හේතුවක් හැදුවොත් පලයක් හටගන්න ගනවත්න්නේ හේතු අයින්කරොත් පල හැදන්නේ හේතු අයින් කරත් දැ දාහරණයක් ගත්තු බීච බාපුරනවා අපි දන්නේ ගෙට ගන් හොඳ බීජ කළු ලක්කුඩ තිබොත් වතුරත් නෑ ජලයයක්ත් නැතුව තිබොත් හම හැදෙනවද හේතු අයින්කරොත් පල නැහැ හේතු තිබ්බොත් වතුරත් තියෙනවා චලයක්ත් තිෙනවාන ීච පැලවෙනද වතුරත්ති නෝ පොළවත්තින වතුරත්තිීනෝ පැළවෙන කළුගලක්කඩ තිබ්බ එතන පොළවත්න කළුගලට හැදන්නේ පීච යබිජ හදන්න එහ හේතු හැදුවොත් පල බක්ති විඳින්න වෙන හේතු අයින් කළොත් තු අක පල නිරෝධයක් තිය ප්‍රධාන හේතු අයි තන්නාව සමුධාරය සත්්‍යය සරීරය අයිති සැපට කියලද හිතන්නේ. සරීරය අයිති දුක්කාරය සත්්‍යයට. ඇයි මේ සරීරය කැඩෙන් ඇද මේ සතරමහදාාතුන් කැඩෙන්නේ නැද්ද බිඳෙන් නඇද පලදිදුවෙන් ඇද වෙනස්ෙන්න්න නද වෙනවද නැද. එතර මේ සතරමහදාහතුන්ගේ රෝගා බාදන්න ඇද විවිධාකාරය රෝග කොරන හැනෙත් මේ සතර මහදාතුන්ට මට සෙල සුත්තරය එකක් කිව. කර කියන්නේෙත් වෛරස්ස එකක්න විස බීජා ඒක මොනදතින් ඒක තියන්නේෙත් සුද්දාාශ්‍රක කලාපේ පට ව්‍යාපෝත්තිච්චවායෝ ඒ තියන තදගාතිය සරීරයට ඇතුල්ල න. ඉද සරීරේස් තියන සත්‍රමහගාතුන් දුරුවලන ඒ වෛරස්සිකේ තියෙන බලවත් බවට සරීරේ පෙනහළු අක්්‍රිය කරනවා නැද හස්ම ගඩ බෑයි කියන්නන්නේ එත කොට එක. ඉසල්ලාම තේද ජාතු තේදෝජාතු ැ උනුසුමයි එක නර මැසික නල්ලට තිර බල ඇතුළ ලෙන්ඩ් ඉස්සල්ල උනතියනවදකිය ඒ තේදෝජාතය ඇතුලෙලා ඉස්සලාම ශරීරේත්තියෙන උනත්වය වැඩි කරන ඒ වර සක තින තේදෝදාතු තන තියන පටව්‍යාපතේචුවාය දඩ පස් එකක තියන ආපෝග තියලෙන ගතිය දීර ගතිය මේකට ඇතුල්ලනාා සෙම හැම්බිරිසාාව නාසේට අර කරුදදාාල බලනවා පරික්ෂක් කල බලන්න නියදී. හරිද තො ඒක තියන ඒ වරසේ තින ආපෝධාතුව මේ ආපෝධාතුවත්ක සම්බන්ධ කලාක වැඩි කළලා. වර සේගේ තියන තයජෝධාතුව මේකට ඇතුල්ලා ශරීරය තින උනුසුම වැඩි කළලා න දැ හරිද. ත වායෝධාතුව මේකට ඇතුලුලා හුස්ම ගණ්ඩ බය ධන අයිශුවයකට මැසි එකච. හරිද. ඒතු ඒක තියන පටවිධාතුව මේ ශරයට ඇතුල්ලලා පැෙනහලු දැ තුට සතරමහදහතු සතරමහ දහතුන්ටහනයක් නේද කළින් පුද්ගලයකුට ද හැදු කොරෝන හෙවත් කෝ වි-19. පුද්ගලයකට හැදුන. අ සතර මහදහතු සතර මහ දහතු විකෘති කලාාද එත මැරුණි කවුති පුද්ජරෙක් මැරුුණෙත් නෑ. සිතට රැදෙන්ඩ බැහැ සතර මහදහතු විකෘති වෙච්ච තැන මනසට විඤ්ඥානයට සිතට මෙ සතර මහ දහතු මත රැඳන්න බෑ සි ව අරමුණක් කරගෙන වෙන භවේකට සම්බන්ධ වෙනවා. එතොට මලාද කවරුහර පරලවකි අඩිකවරුව ඇයි සතර මහ දතු සමෝ පවදින සිතට මේක රැඳන්න පුළා හොඳට කල්පනා කරල බල කෙනෙකුට සරීරයේ සතර මහ දහතුන් විකෘතියක් ඇතිවැඩ මෝන තට බැහරවෙෙන්ඩ ඇත සිත බැහරවෙන්නේ. මේ සතර මහ දහතු සමෝ පවතින තාකල් සිතමයගේ කතිනවා. දෙකන බෙල්ලෙ වැලදාග සිතද හිරවෙන්නේ. සතරමහ දහත හිරකරන්න. දො සතරමහ දහත හිරකර පහම මෙතන විෘති බැහැරටයනවා. ඇතර පුද්ජලෙදගේ සත්්‍යද්දගිය නෑ. ග එනම් සභාවය හැදවි සිතු විඩි විසින් ඒ සිතු විඩිවලට කිව නම ධර්ම කියලා. හදපු හැඩස් භාවය රූප හෙවත් සත්‍රමහා දතු. එම් හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝ පන්න තමයි බන කියන්නෙ තුවාඩි ලයින්නෙත්. උපකාරෙන්නු පන්න ධර්මතාටිකක් උපකාරෙන් උපන්න ධර්මතාටික මූල් ධර්මතාටිකක් තියෙනවා යි අවිද්‍යාවයි උපාදාානය කර්මයි. පෙරභවිී. වර්තමානයේ ඒ සතර මහදාාතුන්ගේ හැඩේ හදල එවල තියනවා කාලය තීරණය කලා තියනෙ ඒ සිතුවිලිය අනුවයි ඒනාම ධර්මයන් අනුවයි පැවත්ම තීරණය කලා තිෙ ඒනාම ධර්මයන් අනුවයි සිතහැසිරි චාකාරයයි අවසානය තීරණය කල තිීන්නේෙත් කටදක් තීරණය කරන්න පුළන් අවසාන දොස්ත්‍ර මහතයට පුළුවන් තීරණය ක තර හත කරන්න පුලන් සීමම වක්තියෙනවා. එ සීමමා අවසානය දස්තර මහත්තය කෙන දැන් ගෙදරෙක්ට. ගෙදරක් අංගිහිල්ලා ය කැමතියක්දඩ කණඩ දස්තර මහත්තය දන්න තබ දවස් කීපයක් ඇතුළලට හැබයි හරිර දිනන්න බැනී එන කෞදමික තීරණි කළ. පෙරබාවය සිතුවිලිනමීද නාමධර්මයන් රූපධර්මයන්ට ප්‍රත්තියද නාමධර්මයන් නාමධර්මයන්ට ප්‍රත්තියයි න්නාව නැති නාම ධර්මය අවිද්‍යාව නැමති නාමධර්මයට ප්‍ර්‍යයයි. අවිද්‍යාව නැමති නමධර්මය කම නැමති නාමධර්මයට ප්‍රත්්‍යයයි ඒක් කර්ම නැමති නනාමධර්මයන් රූපධර්මයට ප්‍රත්්‍යයයි උපකාරයි. සකස් කල්ල දුන්න පුච්චලයෙක් නැමී සත්ව එක් නැමි ජීවයෙක් නෙම නාමරූප දෙක ක්‍රියාාවලිය සිතහ සිතු විලි තියෙනවා. ද විඤ්ඥානය තියෙනවන නැද්ද විඤ්ඥානය . <hi> ම රූප දෙකන්න නැද්ද විඳීනවා හඳුනාගන්නවා සිත බලවත්ව නවා එවැනි ස භහවැන්න නැද්ද තියෙනවා. එනා ඒත් නාම ධර්ම ආයතන හයක් නැද්ද පහරූප ඇස කන නාසය දිවසරීරය පහම රූප හෙවත් සතරමහ ගහදු ආයතන හයක් තියෙන මනස අනිටටික ඒ හයට ඒ හයට ඉස්පර් සහයක් සිද්ධ වෙන්න නැති. ස්පර්සයක්ක් සිද්ධ නය හයට. ස්පර්ස හය නිසාම් විඳීම හයක් නැද්ද. එච්චරතම තියන්නේ. දැන් නාම රූප දෙකන්නේ දතිය. විඤ්ඥානය නාම නාමරූප දෙක නාම් රූප ආයතනහ පහක්රූප මනායතනය නාම ඉස්පර්ස හයම නාම වේදන හයම නාම දැන් පුද්ලෙදදින්නේ බනකන්න පුද්චලෙද වාඩි ලයින්න පුච්චලු පුච්චලෙකහොයන්ඩපා. පුද්ලයකට වෙන දෙයක් ගැන හොයන්නත් එපා ධර්මය අවබෝධයෙන්නේ ච්ලකුට වදයක් ගැන කතා කන්න පුච්චලෙකුට වෙනදයක් ගැන හොයවා එතන තමයිකොට වැරදන එතමයි දිට්ටි කියරක කිය දිට්ටි න වැරදියට දකිනවා.ඒනිසා බුදුරජාන් වහන්ස දේශනා කරනවා මෙ නාමරූප දෙක ප්‍රවෞෘතිය හොයන්් පැවැත්ම හොය් නාමරූපදකට වෙන්නේ මොනවාද සකස්ෙන්නේ කොම ෙන හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝ පන්න ධර්ම තියවා හේතුකිව මෝලධර්ම ප්‍රත්්‍යයකි ව පකාරධර්ම පධර්මය අත්තමම රේ දැන්තේ හැබයි අප අපට මේක තියෙනවා චන්දරාගයක් තියවානද චන්දරාගයක් තියනවදන චන්දයකයන කැමැත්ත රාගයකය ලිලා බාහිර දේවල්වලට තියෙන චන්දරාගේ ච්චර ගැටලුවක් නෑහැ ඒ අයින් කරගන්න පුළොන් ශරීයට තින චදරගේ හින්ද නැවත නැවත සසරට වැටන්නේ. සතරමහා දහතුවයවත්ව සිතු විලි වලට තියන චන්දරාගේ හිද නැවත නවත සසරටයනවා. සතාාගතයන් වහසේ දේශනා කරන මේ සිතහා සිතුවිලි වලට මේ සතරම දහතුන්ට තියන චන්දරාගයක් ඉංකරගන්ට. පචුපාධනක් කන්ඩ දුක්කා කෙලෙ එකක් කහලති නොද. පංචුපාධන කන්ද මහන දුකන පංචුපාදානශ කන්දය. රූප වේදන සඥා සාාස්්කාරය විඥාන. රූපය කියන්නේ සත්්‍යය එක් නෙමි සත්‍රමහදතු වේදනා කියන්නේ සිතුවිල්ලක් විතරයි. සංඥා කියයනන්නේ සිතු විල්ලක් විතරයි නම ධර්මය සංස්කාර කියන්නේ සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විඤ්ඥාන කියන්නේ අරමුණ දැනගන්න අස්වභාාවයක් වේදන සංඥා සංස්කාර දැනගන්න විඤ්ඥානය රූපය ගැන දැනගන්න විඤ්ඥාන එනම් නාම රූප දෙකන්නේ ද තින්නේ. පිනමරු පචේද පිබඳහොඳට දැනෙන දේශනා රාශයක දැන්කැන හේතු පල මොකද බුදුරජාණාන්සේ ඉදිරිපත් කරපු නියාය හේතු පල ආත්මය අත්තේනවා කියලා කතා කරුව සාාත දිිට්ටියයට වැටෙනවා. ආත්ම නැකි උච්චේ දිිට්ටියයට වැටනවා කාශ්‍යප කියන පරිප්‍රාජකයා බුදුරජාණන් වහන්සේගේෙන් අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ දුක තමා විසින් ඇති කරන එහම් දුක අනුන් විසින් ඇති කරන දෙයක්ද නැහමත්නම එහනම් දුක කියන එක තමනුත් අනුනුත් එකතු වෙලා ඇති කරන දෙයක්ද න මත්නම එහනම් දුක තමනුත් අනුනොත් එකතු වෙලා ඇති කරන්නේ නැත්ං ඉබේ හට ගන්නේ කක්ද නෑ හෙමත්නම එහනම් දුකයි කල ද නැද්ද නෑ දුකක් තියෙනම න බහන්ේ දු දන්නද බහන්සේ දුක දකින්න නෙදද. කාශ්‍යප මම දුක දන්නවා මමදුක දකිනවා. එහෙනම් මට දේශනා කර්ඩු කෝ. කාශ්‍යප ජාතිපච්චා ජරා මරණ හරිද ජාතියක යන පහල වනා සකස් වුනා හටගත්තා එතන තිගෙනවා දිරීම බිඳීම කැඩීම පළුදිවීම විපරිනාමය මරණය. ඉපදදුන හින්දනමේද මරණය हम देख न सा प බुदध प साथ ග पදු सा र सा र साथර हम लाන ना ඉහිල කියෙන අවල මැරුණා බුද්ධියම් බලන් උපැනසාහතික න පැතිතියෙන්නේ මරණසාහතික. ඉපදුනොත් නේද මැරෙන්නේ. ඒනි සතම ජාතිපච්චා ජරාමරණ දිරන්නේ බිඳින්නේ පලුදිවෙන්නේ කැඩෙන්නේ විනාස වෙන්නේ අතුරු දහන්වෙන්නේ හටගැන්ම නිසාම නෙමේද එනම් දුක තමන් විසි නැති කරනවා අනුන් විසින් ඇති කරනවද. අනුුවයි ගොල්ල එකතුවේ ඇතිත කරන දෙද දු න. එහෙන දුක ඉබේ හට ගන්නේ එකත් ඒ එ දුකයි කියරදයක් තියව ඇයි සරරේ විපරිනාාමයක් නැද්ද. සතර හදාහතුන්ගේ විපරිනාමයක් නැද් වෙනස් වන සභාවයක් තියෙනකාරෙන් අන්නනාකාරයක් පෙරලන සභාවය ඕකේ ව්‍යාදිහවත් ලෙඩරෝගනැද සනයක් ෂණයක් පාස හිද බිද නැද? ශරීරේනිසා සෝකවෙන්නද කනගාටුවවෙන්න ඇද හඩ ඇද වැලපෙන් නද දුක් දෝමනස්යන්න්න නද එනවදන ඒ හොඳද සැප හටගැන්ම හිද නෙමේ දේ දුක හොඳයි හටගත්තේ නැත දුකාවසද ඒතම බුදුරජන්වාස දේශනා කරන්න හටගත්තන යම් තන තන සසර සසර දුකයි යම් තනක් හට නොගත්තාද එතන නියවුණක්? තන සැපයි නිර්්බානම් පරමංසකා එහෙනම් අපි සරීරයට අපේ චන්දරාගේ තියෙනවද තිය එක කොටසක්කත් මේ ඉගනාට කැමතිනේ හැබැ අපි දන්නම් මේ දුකයි කියනෙ එක හොඳරම දන්නවා අනිත පිලිකුල් කියල දන්න අපි මේ කොට ස්ටික මේ සතර මහ දහතුන්ගේ සභාවය පිළිකුල් කියල දන්න ඔ ඒත් ප අල්ගෙනින් කොච්චරයන පිකුල් කියල දන්න ಸಾರೆ ೆ್ಲ ಸಮ ಸಟು ಕಂದುಲು ದಾಡಿಯ ಲೇ ಸರವ ಪಿಟ್ ಮೇದತೆಲ್ ರ್ನುತೆಲು ಂಮಿದುಲು ಮತ್ರ ಪಿರಿಸಿಂದುದ ಪಿರಿಸಿಂದು. ಕೆಸ್ ಲಮ್ ನೀಯದ್ ಸಮ ಪಿರಿಸಿಂದುದ ಪಿರಿಸಿಂದುದ.ಪಿಲಿಕುಲ್ದ නದ್ದೆೆಪಿಲಿಕನ ಆಸಾವೆ ಪರಹರ್ಣೇ್ು. නದ್ದೆ. ಆಸವೆ ಪರಹರ್ನೇ ಕರಣ. ಮನ ಬ ಸಮಾಯಕ್ನು. හාද අපි නදැ මේ පිරිිකුල් සබෑ හොඳට තේරලා තියෙන මේ කනම් වැඩන කියලා දෙන් එක දව සකහ උපාසකම්මගේ උපාසකමේ දැන් දත් වැටන දහැලනේ ද ද දර්ටික හොඳට තියනවා දැන් ඉස්සරහ දාතක් හෙලවෙනවා කන්න ගාට කියලා පොඩ්ඩ කොලො ැලුව දත ැලවිල අතටාව මං උපාසකමේ දැන් සතුටු ද දුක්ක නොවාද කියලා අන දක්කනන දැම් බලන්න කිව්වා පිළිකුල් බව හොදරම තේරුම් අරගෙන ඉන්න කිවවා ඉතින් දත දැම් පිළිකුල්නේ ඉතින් හෙන මේයිු ම සතුට එඩිබේ ද දත හැලු නහ සතුට නොරේ ඇයි මේක පිළිකුල් එකක්න සත්‍යවශයෙන් පිළිකුල් ඇයි පිළිකුල් කිය ද හොද්දහමති බොමක හනුවට මහල් මො හොද්ද හල ිුල් හිඳනමීද හැබැ කටය තියන කොල්ලස්සනේ එ ඒක අර කන්න්ඩි ගවටගිල හොෝල බැලුවවා ගැලවිලාට ාව සතුට වෙනක් කියෙන කියන්න බන්න කවදුක හබේ කියන පිළිකුල්ලු ඇති පිළිකුල්ගේ කයිගුණනම සතුට ඩපේ ඇයි මගේ සරරිර පිළිකුල් දම නික මයිංගුණා කියල් සතුට වෙන දුක්කෙන දැන් අල්ලගෙන නේදීන්නේ කොච්චර පිළිකල් වුනත් කොච්චර අප්‍රිය වනත් කොච්චර අකමැති වුණත් අල්ලගෙන නෙමේ දන්නේ අල්ලගෙන ඉන්න එ ඒ අල්ගෙන න්නට තතාගතන් වහස දේශනා කන්න පංච උපදාානකාන්ද උපාදාානය පාහම අල්ලගෙන ඉන්නේ පංච උපාදාාන කන්ඩ දුක්කා එහ දුක විදින්ට. එහන උපාධානය අතහරින්ට උපාධනයැන සිතු විල්හවත් නාමධර්මයක් ඉරේ නාම ධර්මය අත හැර යනම් අය හටගැන්මක් නෑ මඉන අපි අල්ලගෙන නේ දීන් හිස්සේ දර පාදාාන්තේ දක් ක්කොමටික අල්ලගෙන ඉන්නේ සෑම කොටසක්ම අල්ලගෙන ඉන්නේ. බාහිර දේවල් පිබාඳද වාස අතහරෙන්න්න පුළුවන් ගැටලුවක්නේ අපි දන්න ඔක්කොම කියෙල අන්න්න වෙනවා කියලකොයි විලෙ හරි එක ෆස්ට ටැක් එකින් යන්න්න වෙනවා ආටටක් පලවෙෙන කාවද ඔක්කොම තියල අන්ඩ වෙන හැබයි මේ ශරීරය අතහැරලනෑ මේ අල්ලගෙන චීනි. මෙච්චර දසක්විද. කනෙ විින්දිිනති එහැ විින්දිිනෙත.නෙ මිහිරි සබ්දැහවා මිහිරි සබ්දහල ඒ අනුව මනසෙලකුණු දාගත්තා. ඒහඬ හරී මිහිරින ලස්සනන ලකුණු දාගත්ත ඒයනුව මනසේ. ඒ හඬ තරමක් මිහිරින ඒ අනුව මනසෙලකුණු දාගත්තා. ඒ ඩ යන්තං පොඩක් මිහිරන ඒනුව මනස ලකු දාගත්. නව නවත හොනද නැවත න ඒ ආස්වාදී විින්දිි නැද්ද අදත්වේ දිනද්ද ආසා හෙටත් ගිල්ල විදිනෝක ආස්වාදී විදිිනවා කන එහනොත්යදිෙන. ඒ අනුව විතර්ක කරන්නද විචාර කරන්න විතර්ක කරනවා කල්පන කරනවා විචාර්ක අන සාාබලන පි හොද ට ක් . නො අරක්ම මොකට දව ග තුේ දල ඩුම් ඩුම් ගන සද්ද නනිල් දරවල් හෙ කන පිනවඩ නෙමීද රූප අහිනේ බලාගෙන්වා රූප පිළිබඳව ඇස පිනවනවා දෙබස්සාල කන පිනවන්න නද එයාස්සාද විඳින් නෙද්ද සිත න මේ දේසිතු විලි ගොඩනගින් යා සාදය පිළිබාඳව නැවත නැවත විචාර කරන්න ඕකේ ඉතුරු කොට සහිට බලන්න ඕනිකොහ මරි ඒ වෙලාට බල බලා ඉන්න වෙලාට විදුලි බලය අක්‍රියය වෙනවා පව කට්ද මේදස දැ විදුලි බලය අක්‍රීවෙච්චවා විදුලි බල ඉන්න කොටම් බයිවා ඉදුලි බල මණඩලන ඔක්කටොම් බයින නැ එහෙන අල්ල ගෙන නැද පිළිඳ විතර්නද විචාරනැදද කල්පනාය කරන සයාබලන මහන නයෝවෙලාට මරණය සිද්දනොත් ගති දෙකන එකයි එක අටමහනිරය ඇත්ත තිරිසන් ලෝකය ද ඒවෙලාට මරණයවෙෙන් නෑ කියල කියඩ පු මරණයට වෙලාවත් වී නද ඇයි ආස්වාද්‍ය සිතේතියන ඒ රස්ද කන සිතුි වෙල්. ැසිතුවිල් ගව උපකාරන පේතලෝකයේ රූපටිකක් හදන්. සතරාපායි රූපටිකක් හදන්ට. ඒ උපාධානය එවත් රෘෂ්ණාව හින්දනෙමීද තයකට හු උපමාවක් මට කල්මච්චෝ දුරජන් වන්සේකිව මහනි සත්‍යය ප්‍ර ජනස තොට ඒ විතක්ක විාර තුල වැඩෙන චන්දරාගැනමීද. චන්දී කියන කැමැත් රාගේ කියන්නේ ඇලන. ම නදර වැඩ චंदරගේර චंदරගේ වැඩුනොත් ඒ අවස් මරනය සිද්ध වනක්वाටමනිර ලෝක න හ වැක්මකමක भाාග්‍යතු ගල්ලना खරතු පಡනක රත් කර ගින ගිනි දල් स රතු පනක රත් කරහ කම්මල දා රත් කරना ඒ කනහරගන්න ඉඩඩිය හොඳදයි කිව ඇයි සබ්දහන්ඩ බේට පස් ඉට පසේ ආස්වාදයේ විඳින්ඩ බේ ඉට පස්සේ මනසේ ලකුණුදාගණ්ඩ බේවා ඉරි පස්සේ විතර්ක කරන්න බෑ විචාර කරඩ බෑ සන්දරගේ වැඩෙන්නේ තේ මේ පලන්න්න බුදුරජාන්ේ බුදුරානන් සැහමකිව සතාගතයන් වහන් සේම ප්‍රකාශකලින් මහනින මම මේ දෝසය දකළ මෙස මෙහෙම කියන්නේ අට මහනිර ට වැඩිය දුක් තිරිසන් ලෝක ඊට වැඩිය දුක් ඒ නිසයි මන් මෙහෙම කියන්නකවා එහනගේ සිතුවිලිි සිතුවිලි මේ ශරීරයේ නිර්මාණය කළාජ නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්තියද නාම ධර්මයන් රූප ධර්මයට ප්‍රත්තිය එහෙන අපි මොකක්ද කරන්නඩුව එක එකම ධර්මතාව ඇතියෙන අයින් කරන්න සය එනම් මේ සරීරය අයිති දුකාරය සත්ත්‍යයට නෙමේද දුකට නෙමේද මේ ශරීරයයිති මේ සත්‍ර මහ දහත්තු හෙවත් ශරීරය අයිති දුකාරය සතතියට. එඒන අපි දුකෙන් නිදහස්සෙන්ටනම් ොද කරන්නුව සන්දරාගයින් කරන්න සන්දරාගෙකවේ තන්හාද. තන්නාව කිව සමුදදාාරි සත්්‍යයඒතුර බලඩු අපි මේක දුක කියන කාරි සත්‍යයක් කියෙලා වබෝධ කරගත්තනම් තේරුන් ගත්තනම් වටහාගත්තන චතුාරි සත්්‍යය එක ධර්මයක අවබෝධ කරලා එහනම් මේ නොපැවැත් ම සඳා අප අයින්ක කර් ෝනේ චන්දරාගේ හෙවත් අන්හාව කියනෙ අපි අවබෝධ කරගත්තන සමුධාර සත්‍යයත් අප අවබෝධ කල නැද්ද අවබධ කරලා ඉන්න එන අපි තේරුම් ගරන්තියන මේ අයින් කරන්න ඕෝන අයින් කළ හම මොකක්ද දිතුරුවෙන්නේ නිරෝධහෙවත් නිවනයි. එ නිරෝධාරි සත්‍යයයි. එතනට අප ආකාරය පොඩ්ඩම් මේ කරන්න සීලයක පිහිට වාඩි වෙලා පත් සින් බනය සත්‍යය අවබෝධ කරන්න කිටතා හරිද ඒ ප්‍රඥාාවයි තේරුනාදක කාලය අවසන්න ලති චතුරි සය තිනවා මේ පැවැත්ම නිවැරදිව දකින්න චතුරි ය පැවත්ම තුර පෙන්න ලස්සට පෙන්න්නනවා එක අවබෝධ කරගන්ටඒකට වැඩි කාලයක් කියන්නේ හැබැයි සදායකම ධර්මතාවයක් බදුර ජන්වාන්ස දේශනා කළ. අර ඇහෙෙන් කනෙෙන් නාසේෙන් දිවෙන් සරීරයෙන් යාශසාධ විඳල ඒ අනුවල් ලකුණුදාගෙන ඒ අනුව විතර්ක විචාර කරනට වඩා හොඳ ැද සතර සතිපට්ටානය තුළ සිත තිබ. සතර සතිපට්ටානය සිහිකර ඉන්න වෙලාට ඒවා මිනෙහි කරර ඉන්න වෙලාවට මාරයාාවට ගැරලුවන්නේ නීචි. අරවා ඉන්ද්‍රියන්ගේ නාස්වාද විඳවිඳ ඉන්න අවස්ථාවදි මාරයාවත් මක දෙවෙන්නේ ඒකයි මේ තියෙන බහැ කාරච්චය තනිශයික තේරුම්න් අරගන්න තේරුම් අරගෙන ඉතාතු රාර්ත්්‍ය ධර්මය නයි දිරිේද තව දිරිදි දවට පහැදිි කරන චත්‍රර සත්‍යය අවබෝධ කරන්න පුළුවන්. හැබේ තමන්ගේ උත්සාහය මතයි තියෙන්නේ තමගේ මානසික මට්ට මනුුවයි තියෙන් ඔත්තන්ගේ සියලෝ ජන මානසික ට්ටමහොඳයි හො හිද තම දාව බනහන් නතන තර ල් හර අවබෝධ ර ොනක් කියන නිසා ම ල දලක් ල දටහන්න. ඒන ඒ ෑ අතහර න න සායි අතහරන්නතු දිගටමයි අර යන්ට. සතර ති පට්ාන තුළ සිතතුතියන සතික සිහියට පට්ටානකිව හිට වඩ. හතරක් තුළ විතරත්තියන් කාය වේදනා චිත්ත දම්ම. ඒ යන පස ීරති ේදනස ේද න ීරత ිತ್ත චිත් න ප ීරති දම්ම දම ති. ඒ හරතු විත රක්ෂිතතියන් අනනි්‍යයෙන් වැඩන්නේ. අනි ධර්මයන් මෙනී කරන්නග අපි දන්නමනතුవ වැට ති ෝකට ේ ක හද දාత ್ಯ ල් ුවර පදිංంచි දගත් ගොුණ තිලක මහතාඇතුළ පවලේ. සැම එත සුනිල් කොමාර යකු පිටිය මහත ඇතුරු පවුල සිේලු දෙදනාා විසින් ප අනුමෝදනා බලාපරොත්තිෙන ජගත් සහ කමණ ගොන තිලක පවුලේ මිය පරලොව ගිය පියවරුන්ටත් සුනල් කොමාරු සහ ගීතාංගනී යකු පිටිය පවුලේ පරලොව සැබත් දෙමවපියන්. ගේ ർග පර ග ു හි ම ್ දීන් ുරුවර ඇතු පින් බලාപതതන සල നට පින් අമෝධන් කරන ස දුරവී നම නිවනට යമവවා කියලා සේම സජීවත්് සිටින മෑනිවරുන් ැතුළು පೌ್ളള ശಯල්್ල. සියල්ලන්ටත් මෙහි පැමිනිසිරු දෙනාටත් මේ ශ්‍රී සද්ධර්ම අසනලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝග බාාවේ ලැබී තායික්මනින්මුතුම ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවතුම්මු නිවනට යොමේවා කල පාර්ථනාත් කරනවා එනගේ ඒ නම් සඳානන් කළ පරලො ස පසිු ඥාතින සීපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හොතු කියන ගාත්තාවන් කිය. කරගත්තන තා ප්‍රමාණ පුණනිි ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝධදන් කරනවා සියලු දෙවියෝොත් මේ පිින් අනුමෝදන් වේවා දෙවියනුත්තුතු මූනිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින්දෙම එතාාවතා චම්මිහි සම්පදම්ප්ඥ සම්පදං සබේ දේවා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධිය එත්තාවතා චම්මීහි සම්පදම්ප්ඥ සම්පදං සබේ භූතා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධ. තාවතා චම්මිහි සම්පදංප්ඥ සම්පදං. සබ්බේ සත්තා අනු මෝදන්තු සබ් සම්පත්ති සිද්දිය රැස් කරගත් අනන් ත ප්‍රමාණ පනි ශක්තිය සුජීවත්ව සිරන මැනිවරුන්න තුළු එ පවුල්ල සියලු දෙනාටත් මේ පැමිනිසිියලු දෙනාටත් මේ උතු ෝස්සේ සදධර්මය ලක්වාසසි ලෝ ශසිල නාඩමත්. දුක් රෝග සුවපත්භාවවය පිසේවා සිලු දෙනාටම යහපතක්වේවාශස තක්වේවා සාන්තියක්වේවා නිදුක් නිරෝගි සෝපත්දභාවය තිරචීවනය දීර්ගාාවය සම්පස් සැලසේවා මෙ සදාමේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනාවේවා කියල හිතාගෙන සාදුක්කය. අවසාන වසයෙන් රැස්්කරගත් අනන්ත ප්‍රමාණ පුණනිිශක්තියන් ඔබ ප්‍ර සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුව ආසනාවේවා කියල හිතාගෙන සාදුක්ඛය සෑම දෙනාටන සිර්වාන්ද කරනවා අභිවාදනශීලිස්ස නිච්චංමතාප්‍රචායිනෝ චත්තාාරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබ්බාන සම්පත්ති ඉමිනාතිේ සමිච්ජතු